මේ පලාස් සභා කියන ව්‍යූහයට දැන් අවුරුදු 35ක් ආණ්ඩුකාරවරයාට හැකියාව තියෙනවනේ මේ පලාස් සභාවලට තියෙන බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවට ගිහිල්ලා පාවිච්චි කරන්න. ඇත්තටම මේ සංවාදයේ තියෙන බලය බෙදීම පිළිබඳව. ඔබතුමා මේ පිළිබඳව කොහොමද හිතන්නේ? මම නම් අසෝක හිතන්නේ මේ බලය බෙදන්න ඕන. මගේ තර්කයේ තියෙන්නේ මේ 13ටත් වඩා එහාට යන්න ඕන කියලා. අපි ඇයි මේ පළාත් සභා පිහිටෙව්වේ? බලය බෙදලා දුන්නේ මහාණ්ඩුව කරන ක්‍රියාදාමය ඊටත් වඩා සක්‍රියව පළාත තුල ක්‍රියාත්මක කරන ආයතනයක් බිහි කරන එක. දැන් ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ ආයතන දෙකම නැති නිසා. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා ඒ කාර්යභාරය කොහොමද මිනිස්සු අතරට ගෙනියන්නේ කියලා. බලන්න ජයවික්‍රම පෙරරා මහ ඇමති වෙලා හැටියට ඉන්න කාලේ පනතක් ගෙනාවා වයඹට පරිසර අධිකාරියා. ඒකෙන් විශාල වැඩ කොටසක් කෙරුණා. හැබැයි එයා බය වුණේ නැහැ මහාණ්ඩුවත් එක්ක මේ ගැටුමකට ඇවිල්ලා මම මොකටද මේක ඇති කරන්නේ කියලා. හැබැයි ඒවා කරන්න ඕනේ. මොකද බලය ඇයි බලය දුන්නේ? අඩු ගානේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලවත් මේ බලය පාවිච්චි කරන්න එපා. ඉන්නේ එහා ගැන එක කතා කරන එක වෙනම තියලා. පළාත් සභාවේ තියෙන විවෘත කිරීමකට මහාණ්ඩුව ඒ ඇමතිවරයා යන්න ඕනේ කියන මතයන් මේ ඇමතිවරුන්ගේ බලය පිළිබඳ ඇමතිවරුන් ඇයි මේ රණ්ඩු වෙන්නේ? අපි මහජනතාවට සේවය කරන්නේ. ඉතින් එහෙම හිතුවොත් මේක සදාකාලික අපිට තියෙනවා කියලා අන්න මේ අරගලේ ප්‍රතිඵලයක් ආවේ ඒක. හැබැයි ඒක දැන්වත් තේරුම් ගන්න ඕනේ. මේ බලය බෙදෙන්න ඕන.